ඉදිනේ පාර්ලිමේන්තුවේ සමුජ ජනබලවේගේ කණ්ඩායම් රැස්වීමක් තිබුණේ ඇයි හදිස්සියේ නෑ හදිස්සියේ රැස්වීමක් නෙමෙයි හැම පාර්ලිමේන්තු සතියකටම කලින් තියෙන රැස්වීම ඒ රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහත්තුමා විපක්ෂ නායකවරයා හැටියට එතුමා කෙරෙහි විශ්වාසය පළ කිරීම සඳහා වූ යෝජනාවක් සම්මත වුණා ඒකට හේතු වුණේ අපේ සමග ජන බලවේගය තුළ යම් බෙදීමක් තිබෙනවා කියලා කටකතා සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් අරන් ගිහලා තිබුණා ඒක අසත්‍යයක් ඒක වැරදි අපි කවුරුත් දැනන් හිටියා එය රටට පෙන්වන්න අවශ්‍ය නිසා තමයි අපි පක්ෂය තුළ සිටින සියලුම පක්ෂ නායකයන් වගේ එකගතාවෙන් මේ යෝජනාව සම්මත කළා අපේ තිබෙන එකමුතුකම රටට පෙන්වුම් කරේ විශේෂයෙන්ම සයිත් ප්‍රන්දසමතුමා රෝහල්ගත වෙලා ඉන්න වෙලාවේ එවැනි තත්වයක් පිළිබඳව සැකයක් ඇති වුණොත් සමාජයේ දේශපාලන වශයෙන් එක හොඳ නැහැ ඒ ඒ පිළිබඳව පණිවිඩයක් තමයි අපි සමාජයට ඊය ලැබලා දුන්නේ. අතන කවුද මේ සමාජ මාධ්‍ය නිවැරදිලා සිදු කරලා ඔබතුමාලට හසුුනේ නැද්ද කවුද? එහෙම අපිට කවුද පුද්ගලය කියලා හොයාගන්න බැහැ. නමුත් අසත්‍යයක් පැතිරෙන්නේ නායකතුමා රෝහල්ගත වෙලා ඉන්න වෙලාවේ මේ වගේ ප්‍රචාරයක් පැතුරුනහම එතුමාට උත්තර දෙන්නත් බැහැ. ඒ නිසා අපි එතුමාගේ මන්ත්‍රී කණ්ඩායම හැටියටත් ඒ වගේම මම සමාජ ජන බලවේගයේ ප්‍රධාන විධායක හැටියටත් අපි කල්පනා කරනවා මෙම මේ ඒ තියෙන අපහැදිලිතාවය නැති කර ගැනීම සඳහා මේ නියෝජනාවක් අත්‍යවශ්‍යයි කියන්නේ. නෑ එහෙම එකක් නෑ. එතුමත් ඊයේ බොහොම ඍජුව සජිත් ප්‍රියදර්ශන එතුමාට සහාය පළ කරා. बाहर पार्श्व बाहर पार्श्व अपे पक्षेट हानिकिरी मे अरमुनि सहित प्रेमदास मेत्तुमागे पतिरूपेट हानिकिरी मे अनतु अरमुनि वरदी प्रकाशया पतिरोण अपे एकटदाक प्रतिचारे तमाय अपे ओक्कम एकतु वेला एकतन कट අපි එකමුතු වෙ කියන අදහස ලබාදීම ගැන අපි දැක්ක පක්ෂ වෙන වෙන කණ්ඩායම් වල වෙන වෙන තැන් වල මාධ්‍යම තීදී යම් යම් අවස්ථා වෙනවා මේකත් ඒකට හේතුවක් වෙනවද ඔබතුමාලා පක්ෂේ නෑ එහෙම එකක් අපේ නිල කණ්ඩායම් රැස්වීම මේ තීරණ එකත් කොහොමද මෙතින් මෙතින් දැන් ඔබතුමාලා ආණ්ඩුවක් ආයේ නැවත මේක ආයේ මේ විශ්වාසය පළ කරන්නේ නෑ එහෙම එකක් නැවත නෑ මේ පළවෙනි තාන්නේ එහෙම ප්‍රශ්නයක් උනේ ඒක මේ තවදුරටත් පැතිරෙන එක වළක්වන්න විශේෂයෙන්ම නායකතුමා රෝහල් ගත වෙලා ඉන්න වෙලාවේ අපි ගත යුතු පියවරක් හැටියටයි ගත්තේ පොහොර කුෂි රසායන සහ කෘමිනාශක පිළිබඳව පොහොර කුෂි රසායන සහ කෘමිනාශක පිළිබඳව අලුත් ප්‍රතිපත්තියක් රජය ක්‍රියාත්මක කරනවා කියලා කවුරුත් දන්නවා. දැන් මේ පිළිබඳව තිබෙන ඒ ජාතික වැඩසටහන ලිඛිතව ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටියා. රාජ්‍ය අමාත්‍ය හේරත් මැතිතුමා මට කිව්වා අද දින එන්න ඒ අවශ්‍ය ලේඛන ලබා දෙන්න කියලා. ඉතින් අවසනාවකට ඉතින් මම හිස් අතින් ආපහු යනවා. එහෙම ජාතික ප්‍රතිපත්තියක් එහෙම ලේඛනයක් එහෙම සැලැස්මක් මේ අමාත්‍යංශයට මේ කාබනික පොහොර කාබනික කෘෂි රසායන සහ කාබනික වල්නාශක පිළිබඳව නේ. ඉතින් මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මුළු රටේම කෘෂි ආර්ථිකය බිඳ වැටෙන අවදානමකට ලක්වන දෙයක්. කාබනික පොහොර ඉතා හොඳයි. කාබනික කෘෂි රසායන ඉතා හොඳයි. හැබැයි ඒවා කරන පිළිවෙලක් තියෙනවා. මුළු ඔක්කොම එකරයින් මුළු ලෝකෙම මෙහෙම කරපු පළවෙනි රාජ්‍යය බවට පත් කරනවා කියලා කියනවනම් ඒ සඳහා සැලසුමක් තියෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ අවුරුදු 10කින් මේ වෙනස ඇති කරනවා කියලා ක්‍රමානුකූලව ඇති කරනවා කියලා පරීක්ෂණ කරනවා කියලා. හැබැයි පරීක්ෂණත් නැහැ සමීක්ෂණත් නැහැ වාර්තාවකුත් නැහැ ජාතික සැලැස්මකුත් නැහැ එවැනි තත්ත්වයක් තියාගෙන තමයි අද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. මේක රටට අවදානම් රටේ අනාගතයේ මහා සාගතයක් ඇති වෙන්න පුළුවන් ගොවියගේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන් මේ රටේ ආදායම් අරන්ගෙන මේ වසංගත තත්ත්වයේ තුල තිබෙන මේ ඊටාම බරපතල මේ ආර්ථික අමාරුකම් තවත් වැඩි කරන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම සතුටුවන්ත වෙනවා හේරත් මැතිතුමාට මේ කතා කරන්න අවස්ථාවක් ලබා දීම ගැන. මම කනගාටු වෙනවා වார்த்தාවක් නැතුව කිසිම ලේඛනයක් අතේ නැතුව හිස් අතින් යන්න සිද්ධ වෙච්ච එක ගැන. ඉතින් මේ වගේ ජාතික වැඩපිළිවෙලක් ලිඛිත වார்த்தාවක් වැඩපිළිවෙලක් නැතුව ජාතික සැලැස්මක් නැතුව කරන එක නම්
සුදුසු දෙයක් නෙමෙයි. හරි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.